නදීකා රසාංගනේ YouTube channel එකට වෙනද වගේම අදත් ඔයාලා මම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ කෙසෙල් මුල් ගැදුම කොහොමද හදාගන්නේ කියලා. මේ කෙසෙල් මුල් ගැදුම ඔයාලට මාස දෙකක් වුණත් ෆ්‍රිජ් එකේ යට කොටස තියාගෙන කෑමට ගන්න පුළුවන්. එතකොට ඔයාලා කෑමට ගන්නකොට නැවතු දුණෝ තක්කලේ අම්මේ සුදුරුන් වගේ දේවල් කපලා තෙම්පරාදු කරලා ඒකට මේ බෙදුම එකතු කරලා හදාගෙන කෑමට ගන්නවා නම් ගොඩාක් රසයි. හැබැයි එහෙම අදහසක් තියෙනවා නම් ඔයාලා කපඩම් එකතු කරගන්න එපා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම යාළුවෝ අතර share කරන්න, ළඟම තියෙන bell icon එක click කරලා තියාගන්න. ඉතින් මගේ වීඩියෝස් වලට subscribe කරපු, like කරපු, ඒ වගේම comment කරපු ඔයාලා හැම දෙනාටම මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් එන්න කියන මාත් එක්ක බෙදුම හදාගන්නේ කොහොමද කියලා බලන්න. මම මේ විදිහට කෙසෙල් මුයක් අරන් තියෙනවා. කපඩම් හතු පැකට් එකක් අරගත්තා. කරපිංචා, සුදු ලුණු, මිරිස් කුඩු, අමු මිරිස්, ලුණු, බී ලුණු, පිස ගැනීමට තෙල්, වැද ගැනීමට තෙල් අපිට ඕන කරනවා. දැන් මං කෙසෙල් මුව එක මේ විදිහට කපා ගන්නවා. කපා ගන්නකොට නහව කොටසට ලං වෙනකොට ඔයාලා වටෙන් වටෙන් මේ විදිහට වෙන් කරගන්න කෑලි ටික. ඒ නහව කොටස මැද කොටස ගන්න එපා. ඊට පස්සේ අපි මේකට ලුණු එකතු කරලා වතුර එකතු කළා. මේ විදිහට පොඩ්ඩක් මේ වතුරේ හොඳට අතින් පොඩි කරගන්නවා. පොඩි කරගෙන පොඩි වෙලාවක් තියලා අපි ඒක හොඳට හොදලා දෙපාරක් හොදලා මිරිකලා වෙන් කරගන්නවා. ඊට පස්සේ අපි බිම්මල් ටිකත් ඒ ආකාරයෙන් කෑලි වලට ඉරාගෙන සුදු ලුණු, කරපිංචා, බී ලුණු මේ සියල්ලමත් අපි මේ විදිහට කපලා වෙන් කරගන්නවා. දැන් මම තෙල් ටිකක් ලිපේ තියලා ඒකට මම කපාගත්තු කෙසෙල් මෝ ටික දාලා තෙලේ බැදගන්නවා. මෙන්න මේ ගානට බැදීගෙන එනකොට අපේ කෙසෙල් මෝ එක ඇති. දැන් මම මේ තෙල් එකටම අපේ හතු ටිකක් දාලා ඒකත් අපි හොඳින් බැදගන්න ඕනේ. දැන් මම මේ සියල්ලම බැදගෙන තියෙන්නේ තෙල් වල ලුණු, සුදු ලුණු, අමු මිරිස්, පපඩම්, කරපිංච මේ සියල්ලම බැදගෙන තියෙන්නේ. මම දැන් මේ ආකාරයෙන් පපඩම් ටික කුඩා කෑලි වලට වෙන්න කුඩු කරගන්නවා. කුඩු කරගෙන අපි මේ සියල්ලම එකට මික්ස් කරගන්නවා. මේ බැදුම අපිට ෆ්‍රිජ් එකේ යට කොටසේ අපිට මාසයක් දෙකක් තියාගන්න පුළුවන්. එළිය තියෙනවා නම් සතියක් වගේ තියලා කැමට ගන්නත් පුළුවන්. ඉතින් මේ බැදුම ගොඩක්ම රසයි. මේ තියෙන අපි හදාගත්තු මික්ස් බැදුම. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ වීඩියෝ එක නරඹපු ඔයාලා හැම දෙනාටම ගොඩාක් ස්තුතියි. නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා සීලු දෙනාටම සුබ දවසක්.